අනිවාර්යෙන් අපි පොහොට්ටුවෙන් අපේක්ෂකයෙක් ඉදිරිපත් කරනවා. ඒ අපේක්ෂකයා නියත වශයෙන්ම ජයග්‍රහණය කරනවා. 70 ලක්ෂයක් අපි අන්තිම ඡන්දෙද ඡන්ද ගත්තනේ. 69 ලක්ෂය කියන 70 ලක්ෂය. මේ වන විට බිමේ ලක්ෂ 30කින් මැතිවරණය ආරම්භ කරන්න පුළුවන් එකම පක්ෂය ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ. ව්‍යාපාරික ඇසක් සහ ආර්ථික ඇසක් බලනවා නම් ධම්මික පෙරේර මහත්මයා ඉන්නවා. තරුණ ඇසක් සහ මේ රටේ ආර්ථික ඇසක් පිළිබඳව සමානුපාතික බලනවා නම් නමල් රාජපක්ෂ මන්ත්‍රීතුමා ඉන්නවා. ජේෂ්ඨයෝ විදිහට සැලකුවෝ තින් තව කණ්ඩායම් ඉන්නවා. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාටත් ප්‍රතිපත්ති මේ කාරණාත් එක්ක එකඟ විය හැකි නම් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාට නැවත වතාවක් මේක තුළ අවස්ථාවක් තියෙනවා. නාමල් බේබි කියනවා මීට පස්සේ අපට කියන්න පාළු රනිල් රාජපක්ෂ කියලා. රනිල් රාජපක්ෂගෙන් අපි ගැලවුණා කියලා රාජපක්ෂලා කියනවා. රනිල් එක ගියපු කට්ටිය කියනවා අපි රාජපක්ෂලගෙන් ගැලවිලා ආවා රනිල් ළඟට. ඒගොල්ලෝ හිතාගෙන ඉන්නේ තියෙන මේ උප්පැන්න සහතිකේ තියෙන නමක් කියලා රනිල් රාජපක්ෂ. නේද? එහෙම කතාවක් නෙමෙයි. රාජපක්ෂලාගේ දේශපාලනය නියෝජනය කරා රනිල් වික්‍රමසිංහ. රාජපක්ෂලා ආරක්ෂා කළා රනිල් වික්‍රමසිංහ. දැන් මේ රටේ ජනතාව ආයේ දෙ කරන්නේ කවදාවත්. ඒගොල්ලෝ බය වෙන මොකටවත් නෙමෙයි. මේ රටේ ජනතාව කැමැත්තෙන්ම මේ රටේ ජනතාව ආශිර්වාද කරලම ඒ හොරු ටික වෙනුවට හොරු පන්නලා රට හදන මාලිමාවට අනුර දිසානායකට බලය දෙන හින්දා. පාර්ලිමේන්තුවට පත්වෙච්ච මන්ත්‍රීවරයෙක් කියන්නේ ඒ අවස්ථාවේදී ඡන්දෙ දුන්න කණ්ඩායමක් පමණයි. පසු අද වෙනකොට වුන් කොහෙද ඉන්නේ සමාජයේ සහ ජනතාවගේ හදවත්වල කියන එකයි බලන්නට ඕනේ. මේ වේදිකාව උඩට නගින කණ්ඩායමෙන් ගණන් හදන්නට බෑ. 90ක් ගියත් 100ක් ගියත් වුන් ගිරින කණ්ඩායමක් තියෙනවා. අද වෙනකොට රටේ ජනතාව තේරුම් අරගෙන තියෙනවා සමස්තයක් වශයෙන් මේ ජයග්‍රහණය කාටද ලැබෙන්නේ? මේ රට හදන්න පුළුවන් කවුටද? මේ අරුබුද විසඳන්න පුළුවන් කාටද කියන එක දැනගෙන තමයි මේ එකතු වෙන්නේ. අන්න පොහොට්ටුයම කියනවා එදා ගෝල් පේස් එකට ගහන්න ආවෙත් මේගොල්ලෝ කියලා. සාද ඒ ගෝල් පේස් එකට ගහන්න ආපු අයයි එදා පැනලා ගිහිල්ලා ආපහු බලයට ගෙන ආපු රනිල් වික්‍රමසිංහයි අද එකට එකතු වෙලා බලනවා ආපහු ජනතාවගේ ජනමතයට පික් පොකට් ගහන්න පුළුවන්ද කියලා. දැන් ගාම සේවා වසමක් වසමක් ගානේ හැම බින් අඟලක් අඟලක් ගානෙම වපුරන්න තියෙනවා බීජයක්. ඒ අනුර කුමාර බීජය වපුරලා පටන් ගමු කන්න රටම අස්සද්දන්න 21 වෙනිදාට. ලෝකෙ කිසිම රටක අගමැතිවරයෙක් වශයෙන් පත් වෙන්නේ ඡන්දයක් පෙරදිච්ච මිනිස්සෙක්. ජනපදනමක් නැති මිනිස්සෙක්. මං හිතන් කොළඹ දිස්ත්‍රික් ඡන්ද 100 ගානයිද කොහෙද ගත්තේ. එහෙම වෙලා අගමැතිත් වෙලා ඊට පස්සේ ජනාධිපති බවටත් පත් කරනවා. ඊට පස්සේ අපි දැක්කා නාමල් රාජපක්ෂ මන්ත්‍රීතුමා හඬා වැළපෙනවා මේ පක්ෂය දැන් දෙකට කඩනවා කියලා. ඉතින් ඇත්තටම එතුමා කියන දේ ඇත්ත. පක්ෂ දෙකට කඩනවා තමයි. හැබැයි ඇයි ඡන්ද පදනමක් නැති මිනිහෙක් ඕගොල්ලෝ අගමැති හැටියට පත් කරගත්තේ? ඇයි ඡන්ද පදනමක් නැති මිනිහෙක් ඊට පස්සේ ජනාධිපති ධූරයට පත් කරගත්තේ? ඕක තමයි වෙන්නේ. වඳුරට දැලිපිහිය දුන්නා. ඇත්ත කෙටියෙන් දත්ත වැඩියෙන් සයිබර් අවකාශයේ කලබන උවත් සලකුණ. News First YouTube channel එක අදම subscribe කරන්න. News First ජනතාව සමඟ.